ඉන්ද්‍රජාප කුමාරයා ඔගලක නෑ පාසිල්ද මේ වැඩි කුමාරි කරලා දෙන සිරිලයි අමරපාල මට විශ්වාසයි මොදන්න මිනිස්සු මං කොහොමද විශ්වාස කරන්නේ එන්නේ නේ මේ තමයි මං කිව්වේ යාළුවා මෙයා සෑහෙන ප්‍රශ්නයක මැදියලා ඉන්නේ මේ වැඩි කුමාරි කරලා දෙන සිරිලයි අමරපාල තරහ වෙන්න එපා මට මේ වැඩේ නම් කරන්න බෑ මම නොදන්න මිනිස්සුන්ට පොලියර දීලා බොහොම අමාරු වෙලයි. හරි ගියද වීරේ? අනේ වීරේ මේ ළමයා අඳන්නේ බඩගින්නේ වීරේ. මොනවද දැන් දෙන්නේ මේ ළමයාට? වීරේ. මගේ රත්තරන් ලොකු මල්ලියේ මල්ලිලා සනීපෙන් ඉන්නවා ඇතයි හිතනවා. උඹලට මේ ලියුම ලැබෙනකොට මා හාමු මහත්තයලාගේ ගෙදර නැතිව වග උඹලා දන්නවත් ඇතයි හිතනවා. මං දරුවත් එක්ක පිටමං වුණා. වීරසේන කියලා අපි උඹලා වගේ මනුස්සෙක් මාව කසාද බැන්දා. හාමු මහත්තයට මාව පේන්න බැරුව ගියා. ඒ බින්දු බේබි කුරුකමක් කරලා වෙන්න ඇති මල්ලියේ. වීරසේන හොඳයි. දැන්ම උඹලා එන්න කරදර වෙන්න එපා. මං ඇඩ්‍රස් එක පස්සේ වන්නම්. අම්මලාට මේ කාරණය කියා හිත නරක් කරන්න එපා. මා උඹට මේ ලියුමේ ඉව්වේ තව පුතෙක් හම්බුන බව කියන්නයි. මීට ආදරණීය ලොකු අක්කා පබාවති. පුතේ බූසේ අනේ දර කොටයක් තියෙනවා පල්ල දීහම් මට. අද දර කෑල්ලක්වත් නෑ ලිපිය දාන්න. අනේ දොයිය ගන්නකො පුතේ මන්නේ කොච්චර වෙලා උකුලේ තියාගෙන ඉන්නවද? හා හා. එහෙ ගන්නත් නැත්නම් ඇඳුලින් දාන්න. උකුලම තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේ. දොයි දොයි අම්මේ දොයි. මේ ඔයාට මේ කොටියට ලියුමක් ඇති. දොයි දොයි අම්මේ දොයි දොයි. හරි හරි. අම්මට ඉතින් එක්ක ණයක් නැත්තම් සීට්ටුවක් එමත් නැත්තම් කසායක් හරි බොන්න ඕන. ඕක ඉතින් හැමදාමත් කරන්න පුළුවන් වැඩක් ඈ. ඔය පොඩ ලියලා යවන්නක අපිට මේ පොඩි එක්කුත් ඉන්නවා කියලා. අම්මලා නම් කොහොම හරි ජීවත් වෙන්න ඇත. දෙයි දෙයි. කොහොම හරි ජීවත් වෙන්නේ කොහොමද? තේ රබර් පොල් වලින් ආදායමක් එනවයි කියලා. අම්මලාට මං සලකන්නේ නැතුව කවුරු සලකන්නද නැත්තම්? හරි ඉතින් මං කිව්වේ නෑනේ අම්මලාට සලකන්න එපා කියලා. ඒගොල්ලන් පොඩ්ඩක් හිතන්න එපා වීරේ. අර ගන්න ඉතින් ඔච්චරම ඒගොල්ලන් හිතනවා නම් මේ ළමයා බලන්නවත් ආවද? ඌරගෙන කන්නමයි කල්පනාව. මං ගැන ඕනේ නැහැ කියමු. අඩු ගන්න ඔයාට එවන එක ලියුමක මේ දරුව ගැන වචනයක් අහලා එවලා තියනවද? නෑනේ. ඇති 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 තම්සේ කට පියාගෙන ඉන්නවා දැන්. කට වහගෙන හිටියොත් බල්ලොත් දැන් ඇයි? ඇත්ත කියන්නේ බය වෙන්නේ මොකද? පාපම් කියන්නේ කට කාගේ කල්පනා ඔක්කොම කරලා ඉවුනාට පස්සේ කට වහගන්න කියන එක තමයි උදින සැප මදිවට. මොකද්දම කිව්වේ? ඇයි කිව්වද ඇහුණාද? කියලා කාලා බීලා මං හිටියා. සැප දෙනවයි කියලානේ මාව එක්කන් ආවේ. අනේ මට සැප නම් වැඩක් නැහැ. යාන්තමටවත් කාලා බීලා ඇඳලා ඉඳයි මං ආවේ. මඩයි මට උනේදී බට හාමුගේ සැප නැහැනේ මෙතන. අර නාකි හාමුගේ සැප. මං කබලෙන් ලිපට වැටුණා. වෙනනම් ඉතින් මට වැටෙන්න දැනක් නැහැ. අපේ හාමු හතට පින් සිද්ධ වෙන්න අර අරන් දීපු බඩු මුට්ටි ටික විකුණගෙන කෑවා. අඩු ගානේ මට අඳින්න ඇඳුමක් ඉතුරු නෑද?
මේලම් බඩගින්නේ. මට මෙහෙම වෙලා මදි දුර දිග නොබල වැඩ කරනවට. කන්න දෙන්න නැතුවට මොකද? ගෑනුන්ට හයිය පෙන්නන්න නම් පුළුවන්. ඔබට නේ මං අනේ යපොයි කියලා හිතුවේ. ලොකු මිනිහෙක්ගේ හොර ගෑණි වෙන එක නම්බුකාර වැඩක්ද බං ගෑණියෙකුට? කවුරු හින්දාද මම මේ දහදුක් විඳින්නේ? හොඳයි කියාපන් බලන්න. මගේ තනි ජීවිතේ කොහොම ගෙවා ගන්න බැරිද බං? ඔව් මං බලෙන් එලිලාවනේ. හට තියෙන පරිදි කතා කරන්න එපා බං ඔය විදිහට. මගේ වහලයට ඉඳගෙන අර හාමුගේ පම්පෝරේ ගහන එකට මං කොහෙත්ම කැමති නැති විදිහ දැනගනින් අදවත්. හොඳ පාඩම් මේවා. ළමෙක් එක්ක ගෑණියෙක් කරගහගත්තට. උඹට දැන් අපිව බලන්න ඉන්න වෙලාවක් නෑනේ. හරි යමන් කටයුත්තක් කරගත්ත නම් කමක් නෑ. හැබැයි පුතේ මේ වැඩපිළිවෙල නම් මට අල්ලන්නේ නෑ. දැන් ඉතින් ඕක ගැන කොච්චර කතා කළත් ඔච්චර තමයි. ඇත්තට මේ ගැණි ගැන කතා කරලා ඉන්න උදාරි දන්නේ. අයියාගේ වැඩේම આવොත් අම්මට බණින එක. දැන් අයියට අපු පේන්න බෑ. මකට පියාගෙන ඉඳපන්. ඒක මොකද වුණත් දැන් ඒක මගේ ගැණි. මං ගෑණි ගත්තයි කියලා අම්මට සලකන සැලකිලිම අඩුක් වෙලා නැහැනේ. බලයි ගෑනිට කතන්දර හදන්න ඒ ගැණි කළුද සුදුද කියලාවත් දකින්නේ නැතුව. නංගි ගැනවත් නුඹලම අමාරු වැටුණා. අනේ මම දන්නේ නැහැ පුතේ තනි මම මොනව කරන්නද කියලා. අම්මලා අම්මලාගේ අඳ උනා කියනවා මිසක් මං ගැන හොයලා බලනවද? මගේ දරුවෙක් මල්ලෙක් ගැන හොයනවද? මගේ දුකක් ගැන අහනවද? හයි පුතේ ඔබ කවදාවත් නැතුව මේ දුක කවදාවත් අපිට කියලා නැහැ. බාහිර ගෑණියෙක් ගත්ත නම් ඔය මුකුත් නැහැනේ. නංගිගෙන් හරි කීයක් හරි ඉල්ලා දෙන්නම් මේ. ගෙවල් කුලි හිර වෙලා කිරිපිටි ටිකක් ගන්න නැතුව දරුවා බඩගින්න අඬනවා. ගෙයක හාලටයක් නෑ අම්මේ. ඔබ ගෑනිට කියපන් දරුවන්ට තනකිරි දෙන්න කියලා. අපිත් උඹලව හැදුවේ තනකිරි දීලා. දැන් ඉන්න ගෑනුන්ට කිරි දෙන්න තියෙන්නේ වැඩි. කිරි දෙන්න නැගේ ඒ දින්ද බෑ. ඇඟේ ඒ දින් ඉතින් කන්න බොන්න ඕනේ නේ උඹට. මටත් දැන් මේක විකාරයක් වෙලා තමයි තියෙන්නේ. කී දෙනෙක් ළඟට යන්නද හිඟා ගන්න? කී දෙනෙකුට පාත්තල් වෙන්නද මම? මේරේ දැන් ඉතින් අපි දෙන්න කෑකෝ ගහගෙන වැඩක් නැහැනේ. ඒක මේ ළමයාගේ කරේ තියෙන පංචායතීපත් අපි විකුණමු. නැත්නම් වෙන කරන්න දෙයක් නැහැනේ. මේ කිරි දරුව අඬනකොට මොනවද අපි දෙන්න කරන්නේ? කොහොමද උගරන්නේ කියන්නකො. ඉරු අපි දුවගේ පංචායතේ අංකල්ට ගලවලා දෙමුද දුවේ? දී වණීනේ අම්මේ. අංකල් ලස්සන මාළිකුයි පංචායතේකේ දුවට අරන් දෙනවනේ. අපි ඕක දෙමුද? ඉතින් තාත් බලාගෙන ඉන්නේ ගිහලා පිටි එකක් ගේන්නකෝ. මේ දුවට කන්න මොන හරි ගේන්න. අපිඳ දරුවෝ දුක් විඳිනවා. ආවන්නේ දෙයනේ කොහොමද මම මේ දරුවගේ පංචායතේ ගලවන්නේ? ඉඳහ මොනවරි කාරියන්න ඇයි අම්මේ අපි ගැඩිය දාලා ආවේ? ඇයි අපි ආවේ? අපි යමුකෝ පුතේ ගැඩිය බලන්න. අපි කවදද යන්නේ අම්මේ? අංකල් බණේද? අංකල්ට හොරෙන්ද අපි යන්නේ? අංකල් බණින් නෑදු. අපි අංකල් එක්කම යන්කෝ. මේ හොඳ නෑ අම්මේ. වැඩි කොච්චර හොඳද? අංකල් මට මොනවක්වත් ගේන්නේ නෑ. අංකල් මට ආදරෙන්නේ. අංකල්ට සල්ලි නැති හින්දානේ දූ මොකුත් ගේන්නේ නැත්තේ. දූට ආදරේ අංකල්. අංකල් මට ආදරේ නෑ. මං ඉස්කෝල යද්දී අයිස්ක්‍රීම් එකක් කිල්ලුවා. ඒකද මට හොඳටම බැන්නා. නරක වචනකුත් කියලා බැන්නා. මොකද්ද? මට උඹ කිව්වා.